ऐतिहासिक जनता ඔවුන්ට ඒ පාලනය කිරීම නැගී සිටියා. ඒ නැගී සිටින ප්‍රතිපලයක් ඇට ගෝඨාභය රාජපක්ෂට රටින් යන්න. ඔබ රටින් පන්නලා ගම ජනතාව. ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. මේ තත්ත්වය තුළ අපි දන්නවා 89 ලක්ෂයක් ජනතාව චන්තුන්නයි කවට ඒ 89 ලක්ෂයක් ඔවුන්ට ලැබී ඉති. දැන් අද වෙනකොට පාර්ලිමේන්තුවේ පරිබාහිරව පිට ජනමතය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවේ ඇතුළේ ජනමතය නෙමෙයි නියෝජනය වෙන්නේ. එතකොට දැන් මේ ඇතුළේ ජනමතයේ බහුතරයක් ඉන්නේ කොහොට්ටුවේ කට්ටිය. එතකොට දැන් මේ වෙනකොට අද දවසේ ඔවුන් විසින් තමන් ගලවා ගැනීම එක තන්තෙන් ආව. ඒ කියන්නේ එක එක එක්කෙනෙක් තුන ඇවිල්ලා නාලි වික්‍රමසිංහ. ඔව් කමනායි. ඔව් යෝජනා කරන කවුරුත් නැහැ ස්ථිර කරන එක්සත් ජාතිවාසීන් කවුරුත් නැහැ. මේ තත්ත්වය සතුට අපි දන්නවා. පොදු ජන එක්සත් කරන විසින් ඔව් යෝජනා කරලා ස්ථිර කරලා අපේක්ෂකයන් ඉදිරිපත් කරලා ජනමත ප්‍රතිරණය යවද පාර්ලිමේන්තුව ජනමතට යවදයි. මොකද ඒගොල්ලන්ගේ අතුනේ බෞද්ධරේ වැඩි නිසා එතකොට නම් මේක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණකාරී ක්‍රියාවකට වදින්. අපි දැක්කා විශේෂයෙන්ම රණවීර වික්‍රමසිංහ පත්මේ මහින්ද රාජපක්ෂ පන්නලා ගියාම ඒ කියන්නේ පැහැදිලිවම මැයි මාසේ 9 වෙනිදා ඔව් සංගවෙන්න ගියාම තිරුකාමලයේට ඒ වෙලාවේ ඔවුන් එළියද ගත්තේ රණවීර වික්‍රමසිංහ. අද වෙනකොට මේ පෝට්ගේ කණ්ඩායම රණවීර වික්‍රමසිංහ වෙනවා තියෙන්නේ වෙන කිසිම හේතුවක් නෙමෙයි. ඔවුන්ගේ පෞගේ වංචාවන් ඔවුන් රාජදේපල කොල්ලකෑම් ඔවුන් විසින් බලය අයිතිවාසිකම් බලයන් එක්කේ අපේ මුදල් එවැගේම සම්පත් ඉටගෙන යාම් කොමිස් ගැයි මේ සියල්ල සම්බන්ධයෙන් බරපතල විරෝධයක් මේ සමාජයේ තිබ්බේ. දැන් මේ මේවා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පණලා ගියාට පස්සේ ජනතාව තුළදී බබිලා තමයි මේව නවතය කර ගැනීම සහ ඔවුන්ට දඬුවම් දෙන්නේ. නමුත් මේ සියල්ල මගහරවා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? රණින් වික්‍රමසිංහ ජනාධිපතිවරු පත්තර දීවි. අපි පැහැදිලිවම මුති සමිසා බෞද්ධ සංවිධානයේ ඉස්සරහට අපි ධර්මතය සමග ඉන්නේ. අපි පැහැදිලිවම මොහුගේ පත්වීමට විරුද්ධයි. මේක ධර්මතය නෙවෙයි, මේක පාර්ලිමේන්තුව තුළ කෝට්ටු කල්ලිය ක්‍රියාමාර්ගය. මේක පැහැදිලිවම බ්‍රසීල් රාජපක්ෂ මෙහෙයපු මෙහෙයුමක ප්‍රතිඵලයක්. අපි දැන් බ්‍රසීල් රාජපක්ෂින් මේ මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ මෙහෙවන් හිටියා. බ්‍රසීල් තමයි මේක පිටිපස්සේ ඉන්නේ. රණිල් කිව්වට බ්‍රසීල්ගේ අවතාරනේ තියෙන්නේ. මේ අවතාරය තමයි දැන් ජයගෙන තියෙන්නේ. මොකද මේ පාර්ලිමේන්තු තුල තියෙන්නේ ඔවුන්ගේ මතය. ඒක නිසා පාර්ලිමේන්තු පිට ජනතාව සමග අපි මේකට හේව ක්‍රියාමාර්ග ගන්නවා සමු කරලා තියෙනවා. අපි මේ ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ගන්නවා කියලා අපි කියන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මේ වෙන විට රණිල් වික්‍රමසිංහ පැහැදිලිවම මර්ධනයක් ක්‍රියාත්මකව තියෙනවා. ඔව් ජනාධිපතිගේ දිනුම් දෙනකොට ජනාධිපතිය පත් වෙනකොට අපි දන්නවා අර ගෝල් ප්ලේස් පිටියේ බණ්ඩාරනායක පිළිවෙතේ ඔවුන් උසාවි නියෝගයක් කරන් තියෙනවා මීටර 50 එතනින් අයින් වෙන්න කියලා. ඒක ඇතුළේ ඉන්න පාර්ශ්වය සමානයි. ඉතින් මේ වගේ මර්ධනයක් මේ පටන් ගන්න තියෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම ඔව් වදිසි නීතිය ගෙනා. ඒ වගේම ඔව් පැහැදිලිවම ජනාධිපති කාර්යාල ජනාධිපති මන්දිරයට ගිය ජනාධිපති මන්දිරයට අලාව ගන්නේ කරනවා. ඇවිලි සලකුණු ගන්නවා. අගමැති කාර්යාලයේද ගියාගේ ඇවිලි සලකුණු ගන්නවා. ඒ වගේම ඔවුන් අලාව ගන්නේ කරන මොකද්ද මේ රැස් වෙන්නේ මර්ධනය. අපි දන්නවා ජන මතයකින් ආපු නැති පාලකයන්ට තමන්ගේ ප්‍රවක්ණයෙන් ගන්න දින එකම ක්‍රමය තමයි මර්ධනය. අපි කියන මනින්ද ක්‍රමසිකට මර්ධනයට ආවොත් ඒක නෙවෙයිම අනිවාර්යයෙන්ම රට ජනතාව නැගිටී කියනවා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂත් මේ ආකාරයේ මර්ධනය පටන් ගත්තා. නමුත් මර්ධනයට මොකද උනේ? ජනතාව එළියට ආවම ජනතාව අරගල කරාම ජනතාව ජනාධිපති මන්දිරයට ජනාධිපති නඳුරට ආවම දාලා දුවන්න ඕනේ. ඒක නිසා අපි කියනවා රණවීර වික්‍රමසිංහට රටේ ජනතාවගේ අත්දැකීම් අරගලයේ පිළිවෙත අත්දැකීම් මේක නිරීක්ෂණය මේ සියල්ල තාම අමතක වෙලා නැහැ. ඔවුන් තාම සක්‍රීය මේ අරගලයේ තුල ඉන්නවා. අපි දැන් ගෝල් ෆේස් අරගල කරගොත් මේ සූදානම් අරගලයේ තුලට ගෙනියන්න. ඒක නිසා අපි රණවීර වික්‍රමසිංහට කියනවා ජනමතයක් රයිට් ජනාධිපති රණවීර වික්‍රමසිංහ අපි නැවත නැවතත් කියනවා
ඔබට මේ කුටුවයි කියලා නෙවෙයි ජනතාව වෝට්ටු රකින්න ජනතාවට වෝට්ටු රකින්න උවමනාවක් නැහැ ඒක නිසා ඔබ යායුකුයි ඔබ යනකම් මේ ආරම්භ ඉදිරියට යයි කියලා ව්‍යාජනු කියන දේ ගන්න महाजन අරගලයට මේ පාර්ලිමේන්තුව මේ මහජන අරගලයේ අභිලාෂයන්ට මේ පාර්ලිමේන්තුව පස්සහරවල විනෝගෙන්නට අද ඉතාම පැහැදිලිව තියෙනවා. නිසා මේ පාර්ලිමේන්තුව අර ජනතා අරගලයේ පුරුදු ප්‍රධාන සම්පාර දෙකකින් එකක් තමයි වෝටාවේ බලවාගීමත් මේ වෝටාවේ බලවාගීමත් එක්කම ඔහුව ආරක්ෂා කරන්න ආපු ඔවුන්ගේ ආරක්ෂකය වෙච්ච රැකබලා වෙච්ච රණවීර වික්‍රමසිංහ බලන්න. නිසා රණවීර වික්‍රමසිංහ නැවත මේ අවස්ථාවට ඇවිල්ලා अभिलाष महाजन अरगले अभिलाषे වගේ මිසින්ම මේ ජාවාරංකාර ජාලෙ පිටපස්සේ ඒ නිසා මේ ජාවාරංකාර ජාලයේ අනුග්‍රහය සහිතව තමයි අද රගදැක්විච්ච නාටකයේ රගදැක්වුණ කියලා අපි කියන්නේ. මේ ජාවාරංකාර ජාලේ මේක පිටපස්සේ මේ අනුග්‍රහය දක්වන මේ ග්‍රාමයකට අපි ඉස්සරහට අද රඟදැක්වපු ගාම කුප්පරකට ගාම අශීල තන්තාම කැත නාට්‍යයේ නාට්‍ය පිටපස්සේ ඒක අනුග්‍රහක දායකත්වය තියෙන්නේ අර්ජුන් මහේන්ද්‍රලාගේ අර්ජුන් ඇලෝසියස් ලාගේ ඒ වගේම මේ අවන්ගාඩ් සමුනේ ව්‍යාපාරය අධිපතිවරයාගේ තමයි මේකට අනුග්‍රහය දෙන්නේ අපි කියන්නේ. ඒ වගේම මේකට අනුග්‍රහය දක්වපු රටවල් මේක පිටිපස්සේ ඉන්දියාව පැහැදිලිවම ඉන්නවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිව අපි දැක්කා. රණවීර වික්‍රමසිංහ අගමැති ධුරේ දිනුම් දීලා දොත්ත බහින්න කලින් ඒකට සුබපත් කිව්වා. ඒ වෙලාවට රණවීර වික්‍රමසිංහ අනුතරමේ පාර්ලිමේන්තුවට බහුතරයේ තියෙන උතුර ඔක්කොලවත් තිබුණේ නැහැ. මේ ජනාධිපති ලවන්තර මේ පොල්ලෙන් ගහන වගේ අගමැති කරාන් පස්සේ මෙයා කවුරු සුප්‍රතම රණින් තානාපතිවරේ සුප්‍රකෝ තුල අපිට පේනවා කවුද රණවීර වික්‍රමසිංහ පිටවසින් ඉන්නේ එනිසා රණවීර වික්‍රමසිංහ මේ ජයග්‍රහණ පිටවස්සේ ඇමරිකා තානාපති කාර්යාලයේ ඉන්දියානු එම්බසිය මේ ඔක්කොම මේ පිටවස්සේ මැදිහත් වෙලා තියෙන නිසා පැහැදිලි. ඒ වගේම මේ ජයග්‍රහණයට සම්මාදම් වෙලා තිනවා රාජපක්ෂ ඒ දුන්ටාව ඇතුලේ ඒ රාජපක්ෂ කල්ලි ඇතුලේ රැකවරණ ලැබුණේ ඒක වටා ඒ හිවනේ වැඩිච්ච ඒ හිවනේ හොරකම් කරපු ජාලෙ මේකට සහභාගීලා තියෙනවා සම්බන්ධලා තියෙනවා ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාසලට ඒ වගේම දලසරා පෙරමුණලට ඡන්දය දෙනවා කියලා පොරොන්දු හයකපු කට්ටියත් මේ වලට ඡන්දය දෙනවා කියලා පේනවා ඒ නිසා මේ ගොල්ලෝගේ චපලකම මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඒ කොහොමද චපල ලෙස හැසිරෙන්නේ කියන එක සම්බන්ධ මනා උදාහරණයක් මේ සිදුවීම් අපිට පෙන්නලා තියෙනවා ඒ නිසා මහජන අභිලාෂයට පිටුපාපු පාර්ලිමේන්තුව තමයි මේ ස්වි මහරා අපි ඉස්සරහ තියෙන්නේ මේක ඊළඟ වර්ධනයේ මොන පැත්තද දැනන්න නියුතුද මේ අරමුදේ කොතනද වර්ධනය මේ අරමුදේ එක පැත්තකින් වර්ධනින් බම් පැති ගණනාවක් තියෙනවා එකක් තමයි දැන් රණවීර වික්‍රමසිංහ පෙන්වනවා දෙනවා මට තෙල් අනු කරන්න පුළුවන් කියලා මට බස් ගාස්තු රුපියල් 2.50කින් අනු කරන්න පුළුවන් කියලා මේවා තමයි රණවීර වික්‍රමසිංහ පෙන්වනවා දැන් මේවා පෙන්නලා
जनता पीड़ने अवसर करना अभी दिनों लोक वेदी बेरल मिल विशाल आर्थिक अरबुदे संपूर्ण मेरे सामान्य जनता मेरे सामान्य जनता जाते අපිට බලා ගන්න පුළුවන් මේ සමේ රණීගේ ජාත්‍යන්තර ජාලයේ කෙනෙක් ඒකේ කියන අපාම දෙකilla දෙන ආශිර්වාදයක් නැහැ අපි ඒ වගේම අවධානය කරනවා මේක මේක කරගන්න බැරි නෝකෝ මේක ලෝකායනික විශාල මර්ධනයකට මූ ගමන් කරනවා ඒ නිසා සූක්ෂම මර්ධනයකට ගමන් කරනවා ඔහුගේ මර්ධනය ආකාර දෙකක් ගන්නවා එකක් තමයි ඒක ඉතාම දැඩි මර්ධනයක ස්වරූපයකට ගමන් කරන්න පුළුවන් ඒ වගේම සූක්ෂම මර්ධනයකට ගමන් කරන්න පුළුවන් ඒකේ අපිට දැන් මේ මම පෙරදී කියනවා හැබැයි අපි මුත්‍ති සම්පති ව්‍යාපාරිකයේ जनाधिपति महाजन जनता महाजन मत बरपत्र महाजन मतलब जनता विश्वास व्यापार नायक अभी विश्वास जनता विश्वास क्रियात्मक छंददायक हेसरी जनता हेसरी महाजन मते विशेष මෙරට මධ්‍යම පාර්ශ්වික කියන්නේ පොරසරි විශ්වාස දිනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඒවට මතයක් හදලා විකල්ප දේශපාලන ආර්ථික වැඩපිළිවෙල ක්‍රමානුකූලව මිනිස්සුන් විශ්වාසය හදලා ලබන ජයග්‍රහණයක් හිතක් නිකාම් හදිසි නැතිවරණයක් මේක අවශ්‍යර කොහෙන් මෙහෙතර ගෙන්න ගත්තයි කියලා කොහෙන් උත්තර ගෙන්න ගත්තා කියලා අපි හිතන්නේ ඒක උත්තරයක් හම්බෙන්නේ. ඒ නිසා පැහැදිලිවම නැවතත් වේදිකාව විරුද්ධ වෙලා තියෙන්නේ මෙරට ජනතා අරගලයකට නැවත වේදිකාව විරුද්ධ වෙලා තියෙන්නේ අපි महाजन कौनसिलेटिंग මේ මුල් කාලෙක ඉඳලා මැතිවරණයක් කියන්න ඕනේ කියලා මැතිවරණයක් හදිසි ගන්නවා මේ දූෂිත පාලනය කරපු පවතින දෙයක් නෑ හැබැයි ජනතාව දැන් ඉල්ලයි මේ මන් සහන ඒ වගේම මහජන මතයේ වෙනසක් නොකර කරන මැතිවරණෙදී මේ සමාන ප්‍රතිචාරයක් මැතිවරණ හම්බෙන්න පුළුවන් කියලා අපි අනුගමනය කරනවා ඒ නිසා
जनता अरगले महाजन अरगले नवाकार वेदिका युक्ति नवाकार प्रवेश महाजन कौनसिल नवाकार अभी गुडनक मे व्यापारे महाजन व्यापारे किसी आकार जनाधिपति वर्या इतिहास कारण
ඒ වගේ පාඩු ලබනම හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ආයතන එයා විකුණන්න දැයි. අනිත් පැත්තෙන් කියන කාරණාව වෙන්නේ මෙන්න මේ පාඩු ලබන ආයතන වලින් තමයි අපේ රටේ සමාජ සුබ සාධනය කියන කී ඉස්සරහට ගෙනියන්නේ. ඔයගොල්ලෝ මන්දරම ගන්න කාරණාවක් තමයි භූමි දෙල් වලට ලොකු සහනදායක් තියෙන්නේ. භූමි දෙල් කියන්නේ අපේ රටේ වැඩිම පාවිච්චි කරන ඉන්ධනවා. එතකොට භූමි දෙල් වලට මේ සහනදායක තවදුරටත් දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද සම්පූර්ණ විද්‍යා සංස්ථාව උපකලී කාර්යයෙන් දීලා ඒක සම්පූර්ණයෙන් ලාභ ලබන සංස්ථාවක් වඩපත් කරොත් ඒ කියන්නේ දැනටත් ලාභ ලබන්න පුළුවන් ආයතනයක් අන්තර් සංස්ථාවක්. ඒ වගේම තමයි මුලිබල මණ්ඩලය කියන්නේ මුලිබල මණ්ඩලයේ පළවෙනි ඒකක 30 වෙන්නේ කොහොම අඩු මිලක. ඒක සාමාන්‍යයෙන් මුලිබල මණ්ඩලයේ ඒකක් හදන්න ගන්න ගන්නටත් වඩා අඩු ගන්නකටයි මේකදී කොහොම අඩු ගන්නකට දෙන්නේ. ඒක දෙන්නේ ඇයි? මේ වෙලාවේ ඒ ගෙලීමේ හැකියාව නැති අයගේ ජීවත් වෙන්න සහ ඒගොල්ලන්ට මුලිබලේ පාවිච්චි කරන්න තමයි මේ සහනාධාරය දෙන්නේ. ඒක මේ සහනාධාරය ලබා දෙන සමාජ සුබසාධනය ලබා දෙන ආයතන තමයි මේ උපකලීකරණය කරන්නට සූදානම් වෙන්නේ. ඔබට හොඳට මතක ඇති මේ ජනාධිපතිවරයා මුලින්ම අගමැති බවට පත් වෙච්ච වෙලාවේ එයා මුලින්ම කතා කරේ මුලිබල මණ්ඩලය සහ අංජතරේක සංස්ථාව වගේවා මෙහෙම තියාගෙන ඉන්න එක ප්‍රයෝජනවත් නැහැ කියන කාරණා. එතකොට අපිට ඊළඟට කියන්න පුළුවන් ඔය රෝගී ගිහින්න ඔයිට එහා යන්න දැනට ආඩු ලැබෙමින් කියන නමුත් ඕනේ මොහොතක ලාභ ගන්න පුළුවන් ආයතන නිකුණන්නට සහ ඊට අමතරව දැනටත් ලාභ ලැබෙමින් සිටින රාජ්‍ය බැංකුව ඇතුළු තවත් ආයතන විශාල ප්‍රමාණයක් නිකුණන්න විමුක්පත් සැකසන්න මේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ඇතුළෙම හැදිලිම තියෙනවා. ඒ වගේම තමයි මේ ජනාධිපතිවරයාට අද පාර්ලිමේන්තුවේ සංදේශ කොටාසේ ගත්තට පස්සේ කොටාසේ ඉන්නේ ඉතින්. ඒ නිසා අපි පැහැදිලිවම මුර්තිසා සම්පිසා බෞද්ධ සංවිධානය එකතු වූ විදිහට කියා සිටිනවා මේ ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාමාර්ග ඉස්සරහට ගමන් කරනවා නම් අපිට සිද්ධ වෙනවා කඩේ කියන ඒකට විරුද්ධව මහජනතාව සහ මුර්ති සමිති කළ ගන්න. ඒ වගේම තව කාරණාවක් කියන්න තියෙනවා. අපි දන්නවා දැන් වෙනකොට මේ ජනාධිපතිවරයා මන්දනීය වියත් කරන්න පටන් ගන්නවා. අපි හැමෝම සබන් කෑල්ලේ ඉඳලා මොනිටර් දක්වා පෙට්‍රල් දක්වා හැම දෙයක් දක්වාම අපි බදු ගෙවන කට්ටිය. එතකොට මේ බදු අපි ගෙවලා තියෙන්නේ අඳුර ගෑස් ගෙන්නන්න හරි මේ බැටන් ගෙන්නන්න බැටන් පොරු ගෙන්නන්න හරි රබර් උණ්ඩ ගෙන්නන්න හරි මහජනයාට වෙඩි තියන්න බුලට් ගෙන්නන්න හරි ඒ වගේ දේවල් වලට නෙමෙයි. අපි මේවා ගෙව්වේ අපි මේ බදු ගෙව්වේ මේ රටේ සමාජ සුබ සාධනය සහ මහජනතාවට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ රටක් හදන්න. එනිසා අපි මහජනතාවගේ සහ මේ බදු ගෙවන සියලු ජනතාවගේ ඉල්ලා සිටිනවා තමන් ගෙවන බද්ද සම්බන්ධයෙන් පහදිලි අදහසක් ඇති කරගන්න. එතන ඉඳලා ඉස්සරහට යන්න. ඒ වගේම අපි පහදිලිවම කියා සිටින කාරණාව වෙන්නේ මේ වගේ ප්‍රතිපත්ති වලින් ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධව ෘත්‍ය සමිති, බහුජන සංවිධානය සහ මහජනතාව පෙළ ගැස්වීමේ ක්‍රියාපෘතියක වෙනවා කියන කාරණාව. நம்ம கேர்னோட அந்த அனுபவம் அதுல நோக்க நான் சொல்றேன் நன்றி ஏதோ ஒரு வாரத்துக்கு அந்த